Stuti Garvamatumata, Milagaru, Pavithra Devi, Wanniarachchi Mantrithuma, Vinadi 10ක් කාලයක් තියෙනවා. Hello, Moolasanaruda Sabhapathumani. මම බොහොම සන්තෝෂ වෙනවා විශේෂයෙන්ම තී කර්මාන්තයේ බහුලව තියෙන රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවගේ නියෝජිතවරියක් විදිහට මේ කාරණය ගැන වචන කීපයක් කතා කරන්න ලැබීම. විශේෂයෙන්ම තී කර්මාන්තය ගැන බලනකොට රාජ්‍ය පැත්තෙන් ආයතන දෙකක් සම්බන්ධයි. එකක් තමයි තේ මණ්ඩලය. අනික එක තමයි තේ පරිශ්‍රණ ආයතන. ගරු ඇමතිතුමා සුබවාදීව තේ කර්මාන්තය දිහා කතා කරා. ඒක බොහොම හොඳයි. අමාත්‍යවරයෙක් විදිහට මේ කර්මාන්තය ඉහළට ගෙනියන්න එතුමා පියවර ගැනීමට කටයුතු කිරීම ඉතාම හොඳයි. හැබැයි මේ ප්‍රදේශයේ ජීවත් වෙන පුරවැසියෙක් විදිහට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට අපි ප්‍රායෝගිකව මේ ප්‍රශ්නේ දිහා බැලුවොත් අද තේ කර්මාන්තය කියන්නේ මරණයට පත්වෙමින් තියෙන කර්මාන්තය. අද තේ කර්මාන්තේ වගාව අපේ සාමාන්‍ය ජනතාව තේ වගාවෙන් ඈත් වෙමින් පවතී. ඒ වගේම තේ කර්මාන්ත ශාලා බොහෝ ප්‍රමාණයක් වැහැමින් පවතී. ඒකට ප්‍රධාන හේතුව තමයි මම විශ්වාස කරනවා තේ මණ්ඩලය තමන්ගේ යුතුයකම් තමන්ගේ වගකීම හරියට ඉටු නොකිරීම. තේ මණ්ඩලයේ වගකීම තමයි මේ කර්මාන්තය හරියට නියාමනය කිරීම. අපි දන්නවා පන්තියක ගුරුතුමියක් ඉන්නේ දරුවන්ව හරි තැනකට ගේන. එම දරුවන්ට අයාල යන්න දුන්නොත් ඒ දරුවෝ ඒ පාඩම ඉගෙන ගන්නේ නැහැ. අද තේ කර්මාන්තශාලා විශාල තරඟයකට ගිහිල්ලා තියෙනවා තේ මිලදී ගැනීම සම්බන්ධයෙන්. ඒ නිසා විශාල වශයෙන් ණය වෙමින් අමුදලු ඒ තරඟකාරීත්වය හේතුවෙන් අතරමැදියන්ට විශාල මුදලක් ගෙවනවා. ඒ නිසා අවසානයේදී තේ කර්මාන්තශාලා ණය වෙලා තේ කර්මාන්තශාලා වැහෙනවා. දැන් මේ තරඟකාරීත්වය හොඳයි තමයි. හැබැයි තරඟකාරීත්වය හොඳයි කියලා අතරමැදියන්ට දැන් තේ කර්මාන්තේ තියෙන නීතිය තමයි තේ විකුණුවපුවම ලැබෙන මුදලෙන් 68%ක් යන්නේ අමුදළු හිමියන්ට. 32%යි එන්නේ කර්මාන්තශාලා හිමියන්ට. කර්මාන්තශාලා හිමියා මේ තේ විකුණපුවන් ලැබෙන 32% ඇතුලේ සියලු දේ තමන්ගේ වියදම් හදාගන්න ඕනේ. හැබැයි දැන් 32 නෙවෙයි ඒ හම්බෙන ප්‍රමාණයට වඩා මුදලක් යනවා අමුදළු අරගෙන තේ නිෂ්පාදනය කරන්න. මොකද નિયમિત මුදලට වඩා වැඩි මුදලක් දීලා මේ කර්මාන්තශාලා හිමියෝ අමුතේ දළු ගන්නව අතරමැදියන්. ඒක සුළු තේ කුඩා තේවතු හිමියට යන්නේත් නැහැ. ඉතින් මේකට තේ මණ්ඩලයේ මැදිහත් වෙලා යම් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න. මේ தත්ත්වය පාලනය කරන්න. තේ කර්මාන්තශාලා හිමියොත් එක කතා කරලා බලන්න. ඒ අය කියන්නේ විශාල පාඩු ලබනවායි කියන. ඒ වගේම අපි බොහොම සන්තෝෂ වෙනවා. ඒ කර්මාන්තශාලා වැහුණට පස්සේ තේ කර්මාන්තය පැවතෙන්න බෑ. ඒ වගේම ඒ අනතුරු ඒ අවදානම
මං විශ්වාස කරනවා අමාත්‍යංශය තේ මණ්ඩලය තේරුම් ගනීවි කියලා. මං හිතන්නේ රජයත් එක්ක දකුණු පළාතේ තේ කර්මාන්තශාලා හිමියෝ ගිහිලා කතා කරා මේ තියෙන තේ කර්මාන්තශාලා වැහුනොත් කුඩා තේ වතු හිමියටත් තේ විකුණන්නේ කොහාටද? එසා ටී බෝඩ් එක මේ ඇති වෙලා තියෙන තත්ත්වය නියාමනය කරන්න යම් කිසි වැඩපිළිවෙලක් ඉදිරිපත් කළ යුතුයි. ඒත් එක්කම කරු ඇමතුමා කිව්වා ලෝකේ අනික් රටවල් චීනය වගේ රටවල් ජපානය වගේ රටවල් අපේ තේ වලට ඉල්ලුමක් ඇතිවෙමින් පවතිනවා කියලා. මොකද ලෝකෙ කොහොම ගියත් ලෝකෙ කොයි තේ ගත්තත් අපේ රටේ වල තේවල තියෙන හෙල්ත් බෙනිෆිට් එක සෞඛ්‍ය ගුණාත්මක භාවය මුළු ශරීරයටම තියෙන සෞඛ්‍ය ගුණාත්මක භාවය ඒක විද්‍යාත්මකව දන්න ඒ සම්බන්ධයේ විද්‍යාඥ මහතුරු දන්නවා ඇති ශ්‍රී ලංකාවේ තේවල තියෙන පොලිෆිනෝල් ප්‍රමාණය අනික් රටවල් වලට වඩා හතර ගුණයක් විතර. අපේ රටේ තේ අනන්‍යයි අපේ රටට. අපේ රටේ තේවල තියෙන ගුණාත්මක භාවය ඒ රටවල් වලට අලෙවි කරන්න. තේ මණ්ඩලය සහ තේ කර්ම තේ පරිශන ආයතනය පියවර ගන්න. දැන් විකල්පාධිපතිතුමාගේ වාර්තාවේ 2017 තී රිසර්ච් එක ගැන යම් යම් ප්‍රශ්න නැගලා තිබුණා. විකල්පාධිපතිතුමාගේ වාර්තාවේ එතුමා සඳහන් කරනවා තේපැල තවාන් තී රිසර්ච් එකෙන් පවත්වාගෙන යන ඒවයි යම් කිසි බලාපොරොත්තු වෙන සාමාන්‍ය ප්‍රමාණයට වඩා තේපැල තවාන් වල තියෙන දුර්වලතාවය 10%ක් නම් පැල මැරෙන්නේ 125ට ගිහිල්ලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔටු ජෙනරල්ගේ රිපෝට් එකේ ටී රිසර්ච් එකේ තියෙන සමහර කාරණා සම්බන්ධයෙන් ඵලදායිතාවයේ ප්‍රශ්න ප්‍රායෝගිකතාවයේ ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා විකල්පාධිපතිවරයා පවා. එනිසා ගරු වැවිලි කර්මාන්ත ඇමතුමනි වැවිලි කර්මාන්ත ශේෂ්ත්‍රය ගත්තම අපේ රටේ රත්නපුර දිස්ත්‍රික්කයේ ගොවියෝ දිහා බලපුවම ඉතාම දුක්ඛිත තත්ත්වයකයි. මුතුමල්ලගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 2015 බලයට එනකොට ගම්බිරිස්වලට නියම මිලක් ලබා දෙනවා කියලා සඳහන් කරලම බලයට ආවත් අද ගම්බිරිස් ගොවියෝ ජීවත් වෙන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. මහින්ද රාජපක්ෂ ගරු මන්ත්‍රීතුමයට තව විනාඩි 2ක් කාලයක් ඉතිරි වෙනවා. මන්ත්‍රීතුමාගේ වේලාවෙන් මිනිත්තු 5ක් මම ලබා ගන්නවා. එතුමා ඉදිරියට. ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජයෙන් කෙටි කාලයකට පත්වෙච්ච පහුගිය දින 50 ගණනක තිබිච්ච රජයේ පෝර සානාධාරය ලබා දීම නිසා තේ කර්මාන්තයට යම්කිසි නව පණක් ආවා. ඒ නිසා තේ කර්මාන්තයේ නියැලෙන ගොවියන්ට විශාල ශක්තියක් ලැබුණා. නමුත් මේ කටයුතු මෙරටේ කුරුඳු ගොවිය ගත්තම මෙරටේ ගම්බිරිස් ගොවිය ගත්තම මෙරටේ තේ ගොවිය ගත්තම අනිකේන කාරණාත් එක්ක සමස්ත ඉන්ඩස්ට්‍රිය ගත්තම අපි දන්නවා සමස්තය ගත්තම කොහොම කතා කරත් කනගාටුදායක තත්ත්වයක තියෙනවා. අවංකව අපි බැලුවොත්
replantation වලට බැලුවොත් දැන් වැවිලි සමාගම් ගරු ඇමතුමනි බලන්න තේ නැවත වගාව කොච්චරක් සිද්ධ කරනවද කියලා ඔවුන් අර කටු පොල්ද මොනවද මන් දන්නේ පාම් ඔයිල් නිපදවන ඒවද යම් කිසි වෙනත් වගාවල් වලට තේ වගාවන් අයින් කරමින් ප්‍රධාන වැවිලි සමාගම් අද වෙනත් වගාවන් තමන්ගේ වැවිලි සමාගම් වලට අඳුන්වා දෙමින් පවතී කුඩා තේවතු හිමියෝ නැවත වගාවෙන් යම් කිසි මට්ටමක වෙනත් දේවල් වලට යොමු වෙමින් පවතිනවා අයින් වෙලා ඒ නිසා නැවත වතාවක් ටී බෝඩ් එකේ වගකීම මම විශ්වාස කරනවා තේ මණ්ඩලයේ වගකීම නියාමනය විදියට ගරු ඇමතුමා කිව්වා මේ කණ්ඩායමකට එකතු කරගන්න අමාරුයි කියලා ඔවුන්ගේ අදහස් එකට එකතු කරගන්න අමාරුයි කියලා විකුණන්නේ කට්ටියක් මිලදී ගන්න කට්ටියක් බ්‍රෝකරින් වැඩේ කරන්නේ කට්ටියක් කර්මාන්තය හදන්නේ කට්ටියක් තේ හදන්නේ කට්ටියක් අතරමැදියෝ තව ටිකක් ඉන්නවා කුඩා තේවතු හිමි අතරමැදියට බොහෝ වෙලාවට ගරු මන්ත්‍රීතුමිය ඔබතුමියට වෙලාව දෙනවා කිව්වේ කවුද මන්ත්‍රීතුමා කනක හේරත් මන්ත්‍රීතුමා කනක හේරත් මන්ත්‍රීතුමා හොඳයි හොඳයි ඉතින් ඒ නිසා මීට වඩා අපි විශ්වාස කරනවා මේක හැබෑවට ප්‍රශ්නයක් තේ කර්මාන්තයේ තියෙනවා කර්මාන්ත හිමියෝ සීනි දානවා නම් ගරු ඇමතුමා එක අල්ලන්න ඕන නිරන්තරයෙන්ම ඒ සම්බන්ධයෙන් අල්ලපු අයට දඬුවම් දෙන්න ඕන අදටත් ඒක නැවතිලා නැහැ ගරු ඇමතුමනි මොකද තේ කර්මාන්ත ශාලා හිමියෝ අතර තියෙන මේ තරඟෙට මිලක් ලබා ගැනීම සඳහා සීනි දාන අය සීනි දාන නොදාන අයට ඒ මිල ලබා ගන්න බැරුව ඒ නිසා අමුදල ලබා ගන්න බැලුව විශාල තරඟයකට ගිහිල්ලා ලොකු ප්‍රශ්නයකට ගිහිල්ලා තියෙනවා දැන් පසුගිය කාලෙත් සීනි දාපු අය අහු වුණා නීතිමය ක්‍රියාමාර්ගය තවම අරගෙන නැහැ කියන එකයි මම හිතන්නේ. හැබැයි හිටපු සභාපතිවරේ කිසිම දැනුමක් නැතුව නිෂ්කාරණේ තේ කර්මාන්ත ශාලා හිමියන් විශාල ප්‍රමාණයකට චෝදනා දාපුවම ඒ කර්මාන්ත ශාලා හිමියෝ රජයට කිව්වා ඒ තේ මණ්ඩලයේ සතු තම තමන්ගේ කර්මාන් ශාලාවල තියෙන සාම්පල ලෝකයේ තියෙන ඕනෑම ලැබ් එකකින් ටෙස්ට් කරන්න මේ සභාපතිතුමා කියන ආකාරයට නැතුව අඩුම ගානේ කාර්මික තාක්ෂණ ආයතනයෙන් ලංකාවේ ටෙස්ට් කරන්න හරි ප්‍රතිඵලය ලැබගෙන ඒවෑ සීනි තිබුණොත් එය ඕනි වගකීමකට යටත් වෙනවා කියලා. හැබැයි කරු ඇමතුමා එක පිළි අරගෙන ඒ සභාපතිතුමාත් එතනින් යන්න සිද්ධ වුණා. නිවැරදි මිනිස්සු නිවැරදි විදියට තහවුරු වුණා. හැබැයි වැරදි කරන මිනිස්සු තේවලට සීනි දාන මිනිස්සු අදටත් ඒ කර්මාන් ශාලා එවැනි තත්ත්වෙම පවත්වාගෙන යනවා. ඒ කර්මාන්ත ශේෂ්ත්‍රයේ ඉන්න සීනි දාන කට්ටිය ඔබතුමියට මේ ආරංචි තියනවා නම් මට උත්තු දෙන්න මම ඒකට ක්‍රියා කරන්නම්. ගරු ඇමතුමනි කේ කර්මාන්තේ නියැලෙන පවුලක් විදිහට මට ඒක එහෙම කියන්න බෑ. හැබැයි රෙගියුලේටර්ගේ වගකීම නියාමක ඔබතුමා අවංක බව අපි පිළිගන්නවා. අලුතෙන් හොඳ සභාපතිතුමෙක් දාලා තියෙනවා අහුම්කම් දෙන්න ඒක අපි පිළිගන්නවා. හැබැයි මණ්ඩලය මීට වඩා මේකට මැදිහත් වෙලා
මේ සීනි දානේ කල්ලන්ට. එහෙම නැති වෙනකොට වැඩි මිලක් ලැබෙන සමහර කර්මාන්තශාලා මිල ගන්නෙම සීනි දාපු අන්තේ කළු වෙනවා. තේවලට හොඳ පාටක් එනවා. සමා ඒ නිසා ඒවට මිලක් ලැබෙනවා. එතකොට ඒ මිල ලබා ගන්න අනික් කර්මාන්තශාලා හිමියෝ බැරි වෙනකොට ඒ කර්මාන්තශාලා වැහෙනවා. එතකොට දළු මිල දී ගන්න තමන්ට ලැබෙන මිල අඩුයි. ඒ සීනි නොදාන සමහර කර්ම හැම ඉහළ මිලක් තියෙන කර්මාන්තශාලාවක්ම සීනි දාන්නේ නැහැ. හැබැයි සමහර මිල ලබා ගන්න සීනි දාලා. එතකොට ඒ මිලත් එක්ක තරඟ කරන්න බෑ. ඒ මිලට අනුව තමයි අමුදළු කුඩා තේවතු හිමියන්ට සල්ලි ගෙවන්නේ තමන්ට වෙළඳ පොලේ ලැබෙන මිල 968. ඉතින් එතකොට අවංකව තේ නිෂ්පාදනය කරන කෙනාට මිල අඩු වෙනවා. එතකොට ඒ අය තරඟයක් හදාගෙන වැඩිපුර සල්ලි දීලා අමුදළු ගන්නවා. ඒක ණය වෙලා ගන්නෙ. සමේ තරඟය නිසා අන්තිමට කර්මාන්තශාලා වැහුණා. ඒ නිසා තේ මණ්ඩලයෙන් අපි ගෞරවයෙන් ඉල්ලා හිටිනවා මේ සම්බන්ධයෙන් මීට වඩා මැදිහත් වීමක් කරලා මේ රටේ තේ කර්මාන්තය ආරක්ෂා කරන්න කටයුතු කරන්න කියලා ඉල්ලා සිටමින් මම නිහඬ වෙමි. ස්තුතියි ඔබතුමීට.